කොයිතරම් විවේචන එල්ල කළත් අමරිකා එක්සත් ජනපදයේ වටිනාකම පේන විදිහටයි දැන් මේ වැඩේ සිද්ධ වෙමින් පවතින්නේ. තලිබාන් දජය අෆ්ගනිස්තානය පුරා ලෙලදෙන ඛේදවාචකයේ සිදු වෙමින් පවතිනවා. මේ වන විට පාකිස්තානය සහ අෆ්ගනිස්තානය අතර ඉතාමත්ම කාර්ය බහුල වුණු देश सीमा आश्रित आसन्नतम नगरे दैन देने तलेबान दजयाई ए तरमटम तलेबान पालन तंत्र बहुम वेगेन व्याप्त वेमिन पावतिन बा ए अनु अफगानिस्तान सह पाकिस्तान अतर पावतिन की बोर्ड पोस्ट एक मे वेदी तलेबान लविसिन अत्तरंगोट एम नैतनम अत्पात करगेन तिबेनवा समाज माध्य तुल छायारूप सहित उन वार्ता उन මේ වන විට තලිබාන් දජය ලෙල දෙමින් ඇති ඡායාරූප ලෝකයට නිකුත් කර තිබෙනවා. අෆ්ගන් බලධාරීන් මේ වන විට දවසින් දවස කඩා වැටෙමින් පවතිනවා. අෆ්ගන් බලධාරීන්ට අඛණ්ඩ ප්‍රහාර එල්ල කරමින් සටන්කාමීන් විසින් මේ වන විට සමස්ත බලය අෆ්ගනිස්තානය පුරා යොමු කරන්නේ ඉතාමත් කුඩා සීමාවකට රාජ්‍ය පාලනය මේ වන විට සීමා කරමින්. අමරිකා එක්සත් ජනපදය අෆ්ගනිස්තානයෙන් ඉවත් වීමත් සමග තලිබාන් උපරිම ප්‍රහාර යොදා සමස්ත අෆ්ගනිස්තාන් හමුදාවටම ප්‍රහාර එල්ල කිරීම සිදු කෙරුණා. ඒ අනුවයි මේ වන විට රැපීඩ් ඇඩ්වාන්ස් එකක් එහෙමත් නැතිනම් දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින් ඔවුන් රට පුරා තමන්ගේ බලය ව්‍යාප්ත කර තිබෙන්නේ. ඒ අනුව අෆ්ගන් හමුදාවට අයිතිව තිබුණු ඉතාමත්ම වැදගත් වුණු දේශ සීමාවන් රැසක් මේ වන විට තලිබාන් පාලනයට යටත් කරගෙන තිබෙනවා. ඉරාන්, තජිකිස්තාන් තකිමිස්තාන් කියන මේ ස්ථාන රාශියකම මේ වන විට දේශ සීමා ආශ්‍රිත නගරබද බලය තලිබාන් ලාත්පත් කරගෙන ඇමරිකා එක්සත් ජනපද ඉවත් වුණත් එක්කම තමයි මේ වන විට ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක් විදිහින් හඳුන්වන තලිබාන්ලා තමන්ගේ දැවැන්ත ප්‍රහාර අවුරුදු 20කට පස්සේ යලි සක්‍රිය කළේ. මේ වන විට ප්‍රධාන මාර්ග රැසක් තලිබාන් පාලනයට නතු කරගෙන ඇති අතර ඒ නිසා මේ වෙද්දි අෆ්ගනිස්තානයේ පවතින ප්‍රධාන නගර රැසකටම පවතින සැපයුම් ජාමා සීමා කරන්නට අදාළ මිලිටරි එහෙමත් නැතිනම් අදාළ තලිබාන් පාලකීන් කටයුතු කර තිබෙනවා. ඒ නිසා මේ වන විට බරපතල ඛේදවාචකයකට ගමන් කරමින් තිබෙනවා කියන දේ අමුතුවෙන් කිව යුතු නැහැ. විශේෂයෙන් කුන්ඩුස්, හිරාත්, කන්දහාර්, ලක්ෂාර්ගහ, කාබුල් මේ කියන සෑම නගරයක්ම පැහැදිලි අභියෝගයකට ලක් වෙලා ඉවරයි. තලිබාන් පාලනය බොහොම වේගෙන් ව්‍යාප්ත වෙමින් පවතිද්දී රාජ්‍ය පාලනය සහිතව පවතින බොහොම සීමිත ප්‍රදේශයක් පමණයි. අප කියූ ලක්ෂාර්ගහ, ඒ වගේම කන්දහාර්, කාබුල්, කුන්දුස්, හිරාත් කියන ප්‍රදේශ හැරෙන්නට අතුරු සියලුම පාලන ප්‍රදේශයන් බොහෝමයක මේ වන විට තලිබාන් පාලනය පතුරවන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ වටිනාකම නම් තේරෙනවා. මොකද අෆ්ගන් ජනාධිපති අශ්රෆ් ගානී ප්‍රකාශ කරනවා ද තලිබාන් බැක්බෝන් will be broken. අපි තලිබාන් ලගේ කොඳුනාරට බිඳිනවා. හැබැයි එහෙම කියනකොට දවසින් දවස තලිබාන්ලා සමස්ත අෆ්ගනිස්තානයේම බලය ව්‍යාප්ත කරමින් පවතිනවා. ඊ අප දුටුව ආයුධ අත්හැර අත්අඩංගුවට පත්වන්නට එන පිරිසකට ඉතාමත් ඛේදනීය ලෙසට වෙඩි තබා ඝාතනය කරමින් ඒ අෆ්ගනිස්තානයේ කමාන්ඩෝ බටේන් ඔවුන්ට වෙඩි තබා ඝාතනය කරන්නට ඍජුවම තලිබාන්ලා කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා කිසිදු ආකාරයක සමාවක්, කිසිදු ආකාරයක තෙතමනයක්, කිසිදු ආකාරයක මානුෂ්‍යත්වයකින් තොරව අඛණ්ඩ ප්‍රහාර මේ වන විට තලිබාන්ලා එල්ල කරමින් පවතිනවා. But the Taliban did not agree to stop fighting Afghan forces. මේ වෙද්දි සාම සාකච්ඡාවකට සටන් නතර කරගන්න සාකච්ඡා කරන්නට උත්සාහ දරුවත් තලිබාන් පාර්ශවයෙන් කිසිදු සුබවාදී ප්‍රතිචාරයක් මේ වෙද්දි ඇති වෙලා නැහැ. ඒ නිසා the militants are now in talk with the Afghan government, something they previously refused to do but show no sign. මීට කලින් තිබුණාට වැඩිය කොන්දේසි ලිහිල් කරගනිමින් අෆ්ගනිස්තානය තලිබාන්ලා සමග සාකච්ඡා කරන්නට හැදුවත් මේ වෙලාවේ තලිබාන්ලා කිසිදු සමාවක් දක්වන්නේ නැහැ. කොහොම වුණත් ජෝර්ජ් W. බුෂ්ගේ ක්‍රියාවලියෙන් පටන් ගත්ත 2001 ක්‍රියාවලියේ සිට අදවනතුරු ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම යටතේ යම් ආකාරයක සීමා කිරීමක් එක්ක මේ කටයුත්ත ක්‍රියාත්මක වෙලා තිබුණා. හැබැයි දැන්මන විට පවතින තත්ත්වයේ ගත් විටදී තලිබාන්ලා පිස්සු බල්ලන් මෙන් ප්‍රහාර එල්ල කරමින් ඉතාමත්ම විනාශයක් මේ වෙද්දී අෆ්ගනිස්තානයේ සිදු කරමින් පවතිනවා. ඒ අනුව ඉස්ලාමික් පනිෂ්මන්ට් මේක තමයි බරපතල දේ. ඔවුන් ඉස්ලාමීය ආගමේ විවිධාකාරයේ අර්ථකථනයන් එක්ක ඔවුන් මේ වෙද්දි දඬුවම් ස්ක්‍රීරින් සිදු කරනවා. ඒ අනුව පබ්ලික් එක්සිකියුෂන් මහජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම වැනි ඉතාමත් බරපතල ආකාරයේ
මේ දඬුවම් කිරීම මේ තලෙබාන්ල සතුව තිබෙනවා. ඒ අනුව රූපවාහිනී සංගීතය චිත්‍රපට සිනමා මේ සෑම දෙයක්ම පාසල් යාම කාන්තා දරුවන් මේ සියලු දේට අදාළ වුණු දඬුවම් කිරීම මොහුන් සතුව තියෙනවා. ඒ නිසා තලෙබාන් පාලනය කියන්නේ ඛේද වාචකයක්. මේ වෙද්දී යලි හරි ඇමරිකාව මැදිහත් වෙලා මේ ක්‍රියාවලිය නතර කිරීම සිදු කළ යුතුයි. නැතිනම් සිදුවන්නේ බොහොම පැහැදිලි ලෙසම මේක ලෝකේ මහා සංහාරයකින් අවසන් වන තැනකට යනවා. අෆ්ගනිස්තාන හමුදා කණ්ඩායම මේ වෙද්දී ප්‍රහාර එල්ල කරත් තලිබාන්ලා ඊට ප්‍රතිප්‍රහාර දක්වමින් දැවැන්ත ඒකාබද්ධ ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඒ නිසා ලෝකයේ වහාම මුදවා ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. තලිබාන්ලා විසින් මේ වෙද්දී execute 22 afghan commandos as they try to surrender me veddi yatat vechcha afghan commandos la 22 amu amuwe mara damanowa wedi thaba e pilibanda me veddi video pata mulu lokiyetama vyapta vela thibenowa e anuwa me the victims were members of the afghan special force ekai me aye the taliban the summary kings summary killings took place in the june 16 daulat abdad kina nagareedi thama ekenne faryab kina palatedi me khedawachike සිදු කරන්නේ ටර්ක්මෙන්ස්ථාන් කියන දේශ සීමාව ආශ්‍රිතව. ඒ නිසා අතිශය බිහිසුණු තැනකට ලෝකයේ ගමන් කරනවා. තප්පර 45ක වීඩියෝ එක CNN වාර්තාවේ තියෙනවා. පුළුවන් නම් ගිහිල්ලා බලන්න. ඇත්තටම හිතාගන්න බැහැ මිනිස්සුන්ට මේ දේ කරන්න පුළුවන්ද කියලා. කමාන්ඩෝ සෙබලුන් 22ක් අෆ්ගනිස්තානයේ මේ ආයුධ අත්හැරලා අත්තුස්සන්ගෙන මිනිස්සුන්ට එක දිගට මැෂින් ගන් වලින් වෙඩි තියලා මරා දාන තැනකට ඔවුන් කටයුතු කරමින් පවතිනවා. ලෝකය බොහොම බිහිසුණු තැනකට ගමන් කරනවා. වසංගතයේ එක්පසකින් තිබෙන විටදී මේ තලෙබාන්ලගේ ක්‍රියාකලාපය වහාම නතර කරන්නට ලෝකය මැදිහත් විය යුතුයි. එක්තරා ආකාරයකින් ස්වාධීන රාජ්‍යයකට මැදිහත් වුණා කියලා නිරන්තරයෙන් දිගින් දිගටම අෆ්ගනිස්තානය තුලදී ඇමරිකානු මැදිහත් වීමට අපි චෝදනා එල්ල කළා. හැබැයි ඇමරිකානු මැදිහත් වීම ඉවත් වුණු සැනින් මේ තලෙබාන්ලා මේ තරම් ක්‍රූර වීම අපට අදහාගත නොහැකි. නමුත් ඉතින් ওই රටෙහි බරහිට බටහිර ලොකු ලොකු රටවල් වක්‍රාකාරයෙන් රටේ සාමයේ ලෝක සාමයේ ස්ථාපනය කරන්නට උත්සාහ දරනවා වගේම අනෙක් පසින් ආයුධ ටික කැරලිකරුවන්ට ත්‍රස්තවාදීන් දෙනවා කියන කතාවත් ලෝකේ සුලභ ධර්මයක්. ඒත් කමක් නැහැ. මේක පෙනුමෙන් හරි මේ මිනිස්සුගේ ජීවිත ආරක්ෂා කර දෙන්න. ඇත්තටම මේ වෙද්දි අෆ්ගනිස්තානයේ තියෙන බරපතල ඛේද වාචකයකට බල්ලෝ බලල්ලෝ වගේ මිනිස්සු මරණ තැන්න තලෙබාන්ලා පත් වෙලා දවසින් දවස අත්පත් කරගෙන ඉන් සැඩි පාකිස්තානයේ සහ अफगानिस्तान अतर देश सीमा मेवेदी अत्पत्म कियाफगानिस्तान पेहदील प्रश्न अभियोग मेवेदी विशेष आरक्षक रसीमा विशेष आरक्षक समूल संविधान करतीनो मुखाद गति तीरने के लिए साखरासा ලෝකෙම දැඩි අවධානමකයි පසු වෙන්නේ බොහොම ඉක්මනින් මැදිහත් වීමක් අවශ්‍යයි නැතිනම් තලෙබාන් දජය සමස්ත අෆ්ගනිස්තානය පුරාම පැතිරවීම නියතයක් බවට පත්වනු ඇති ඉක්මන් විසඳුමක් අත්‍යවශ්‍යයි